ඔන්න යාළුවනේ ඉතින් අද වීඩියෝ එක කතා කරන්න ඉතින් කලහාරි මැප් එක ගැන ඉතින් ගේම් එකේ තියෙන තවත් සුපිරිම මැප් එකක් ඉතින් ගොඩක් යාළුවෝ ආස කරන මැප් එකක් තමයි කලහාරි මැප් එක කියන්නේ ඉතින් මෙන්න මේ කලහාරි මැප් එක යාළුවනේ ගොඩක් ජනප්‍රිය වුණා කාලයක් තිස්සේම ඉතින් දැන් නම් පොඩ්ඩක් ජනප්‍රියත්වය අඩු වෙලා තියෙනවා මොකද දැන් කලහාරි මැප් එක ගොඩක් අය යූස් කරන්නේ නැහැ ඉතින් කලින් මේක ආපු කාලේ ගොඩක් ජනප්‍රිය වෙච්ච මැප් එකක් තමයි කලහාරි මැප් එක කියන්නේ ඉතින් මෙන්න මේ මැප් එක යාළුවනේ ඉතින් කාන්තාරයක් පාදක කරගෙන තමයි ඩිසයින් කරලා තියෙන්නේ ඉතින් මාරම ලස්සනයි ගැම්මටම ඩිසයින් කරලා තියෙනවා මේ මැප් එකත් ඉතින් ඉතින් මේ මැප් එක ගොඩක් යාළුවෝ ප්ලේ කරලා තියෙනවා ඉතින් දැනුත් මේ මැප් එක තියෙනවා ප්ලේ කරන්න පුළුවන් ඉතින් යාළුවනේ අපි මුලින්ම බලමු ඉතින් මෙන්න මේ කලහාරි මැප් එක කොහොමද ඩිසයින් උනේ කියලා ඉතින් යාළුවනේ මෙන්න මේ කලහාරි මැප් එක ඩිසයින් කරන්න ඉතින් පාදක කරගන්නේ දකුණු අප්‍රිකාවේ තියෙන කලහාරි ඩෙසර්ට් එක කියන්නේ කලහාරි කාන්තාරය තමයි ඉතින් පාදක කරගන්න මේ මැප් එක හදන්නේ ඊට අමතරව යාළුවනේ මේකේ තීම් විදියට යොදාගෙන තියෙනවා ඉන්දියාවේ ලඩක් ඒ වගේම ඩෙත් වැලි USA වල තියෙන ඉතින් මෙන්න මේ දේවල් පාදක කරගෙන තමයි මෙන්න මේ කලහාරි මැප් එක ඩිසයින් ලා තියෙන ඉතින් මම ඔයාලට පෙන්නන්නම් ඉතින් මෙන්න මේ කලහාරි මැප් එක කොහොමද ඇත්ත ජීවිතේ තියෙන්නේ කියලා ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට ඉතින් කලහාරි මැප් එක කොහොමද ඇත්ත ජීවිතේ තියෙන්නේ කියලා ඉතින් ඒකත් සුපිරියක් තමයි ඒ වගේම ඉතින් බලන්න යන්නේ කලහාරි මැප් එකේ තියෙන ප්ලේසස් කොහොමද ඇත්ත ජීවිතේ කොහෙද පිහිටලා තියෙන්නේ කියලා ඉතින් ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් ද සබ් එක ඉතින් ඔයාලට මෙන්න මේ සම්මරින් එක ඉතින් ගොඩක් පුරුදු තැනක් ගොඩක් යාළුවෝ බහින තැනක් ඉතින් රෑන්ක් මැච් වලදී එහෙම ඉතින් යාළුවනේ මෙන්න මේ ප්ලේස් එක ඇත්ත ජීවිතේ ඉතින් ඇත්තරම තියෙන ප්ලේස් එකක් තමයි යාළුවනේ ඉතින් මෙන්න මේක ඩිසයින් කරන්න අරගෙන තියෙන යාළුවනේ ඉතින් මෙන්න මේකේ ඇත්ත ජීවිතේ නම තමයි යාළුවනේ ටයිෆූන් ක්ලාස් සබ්මරින් කියලා තමයි ඉතින් මෙන්න මේක හඳුන්වන්නේ ඉතින් මෙන්න මේකේ දිග වෙනවා යාළුවනේ ඉතින් මීටර් 175ක් දිගයි ඉතින් මෙන්න මේ සබ්මරින් එක මේක යාළුවනේ ඉතින් බිල්ඩ් කරලා තියෙන 1976 ඉඳන් 1986 කාලය තුල තමයි මේක බිල්ඩ් කරලා තියෙන ඉතින් සුපිරිම ප්ලේස් එකක් තමයි යාළුවනේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඇත්ත ජීවිතේ මොන විදියද කියලා ඉතින් ඒ විදියටම තමයි ඩිසයින් කරලා තියෙන ඉතින් මෙන්න මේ මැප් එකේදිත් එක ලස්සනටම ඩිසයින් කරලා තියෙනවා ඉතින් මෙන්න මේ ගේම් එක ඩිසයින් කරමු මේ මැප් එක ඩිසයින් කරපු සෙට් එක ඉතින් මාරම ලස්සනයි ඒ විදියටම ඩිසයින් කරලා තියෙනවා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වගේම අපි ඊළඟ ප්ලේස් එක විදියට බලන්න යන්නේ මැමත් එක ඉතින් ඔයාලා කවුරුත් දන්නවා ඉතින් මෙන්න මෙතන මෙන්න මේ ඇටකොටු වගේ තියෙන මැමත් ප්ලේස් එක ඉතින් මෙතනක් ගොඩක් යාළුවෝ සෙල්ලම් කරන ප්ලේස් එකක් ඉතින් මම ඔයාලට කියන්න හදන්නේ මෙන්න මේකත් ඇත්ත ජීවිතේ තියෙන තැනක් යාළුවනේ ඉතින් මෙන්න මේකේ ඇත්ත ජීවිතේ නම තමයි යාළුවනේ මැමත් ෆොසිල් කියලා තමයි ඉතින් මෙන්න මේකේ නම තියෙන්නේ ඉතින් මෙන්න මේක පිහිටලා තියෙන යාළුවනේ බ්ලැක් රොක් ඩෙසර්ට් වල ඉතින් නවාඩ වල තමයි ඉතින් මෙන්න මේක පිහිටලා තියෙන්නේ ඉතින් ඒකත් සුපිරියක් තමයි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ගේම් එකේ මේ ප්ලේස් එක වගේම ඇත්ත ජීවිතේ මේ ප්ලේස් එක මොන විදියට ඩිසයින් වෙලා තියෙන්නේ කියලා ඉතින් දෙකම සමාන විදියටම ඉතින් ඩිසයින් කරලා තියෙනවා ඉතින් මෙන්න මේ මැමත් කියන ප්ලේස් එකත් මෙන්න මේ කලහාරි මැප් එකේ තියෙන ඉතින් ඒකත් සුපිරියක් තමයි ඒ වගේම අපි ඊළඟට බලන්න යන්නේ යාළුවනේ ෆවුන්ඩේෂන් ඉතින් ඊළඟ ප්ලේස් එක තමයි ෆවුන්ඩේෂන් එක ඉතින් ඔයාලට මතක ඇති ඉතින් මෙන්න මේ ප්ලේසස් එක මෙතනක් ගොඩක් යාළුවෝ බහින ප්ලේසස් එකක් මැප් එකේ ඉතින් මෙන්න මේකත් ඇත්ත ජීවිතේ තියෙනවා යාළුවනේ ඉතින් මෙන්න මේක හින්දු ටෙම්පල් එකක් පාදක කරගෙන තමයි හදලා තියෙන්නේ ඉතින් ඉන්දුනීසියාවල තියෙන ඉතින් යාළුවනේ අන්න ඒ ප්ලේස් එක පාදක කරගෙන තමයි ඉතින් මෙන්න මේ ෆවුන්ඩේෂන් කියන ප්ලේස් එක ඩිසයින් කරලා තියෙන ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ගේම් එකේ මෙන්න මේ ප්ලේස් එක වගේම ඇත්ත ජීවිතේ මෙන්න මේ ප්ලේස් එක ඉතින් දෙකම සමානත්වයක් තියෙනවා ඉතින් සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා ඉතින් මෙන්න මේ මැප් එක ඩිසයින් කරපු සෙට් එක ඉතින් ගැම්මක් තමයි යාළුනේ ඒ වගේම අපි ඊළඟට බලන්න යන්නේ මෙන්න මේ ෆවුන්ඩේෂන් වලට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ගඟ ළඟ යාළුවනේ මෙන්න මේ ගඟ ළඟ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා නිකන් ප්‍රතිමාවක් වගේ ඉතින් මෙන්න මේ ප්‍රතිමාව තියෙන යාළුනේ ග්‍රීසියේ ඉතින් ටෙම්පල් ඔෆ් ඇතීනා කියන්නේ ඉතින් ඇතීනා දෙව්දුවගේ ප්‍රතිමාවක් තමයි ඉතින් මෙන්න මෙතන මෙන්න මේ ප්‍රතිමාව ඩිසයින් කරන්න අරගෙන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රතිමාව වගේම ඉතින් ඇත්ත ජීවිතයේ ප්‍රතිමාව ඉතින් සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා ඉතින් ඒකත් ගැම්මක් තමයි ඒ වගේම ඉතින් ඊළඟට අපි බලන්න යන්නේ යාළුවනේ ඉතින් මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ක්ලොක් ටවර් එක මෙන්න මේ ක්ලොක් ටවර් එක උඩර ගොඩක් යාළුවෝ නගින ඔය රෑන්ක් එකම සෙල්ලම් කරද්දි ඉතින් මෙන්න මේ ක්ලොක් ටවර් එක උඩර නැගලා ගහනවා ඉතින් ඔන්න ඔය ක්ලොක් ටවර් එක යාළුවනේ ඇත්ත ජීවිතයේ තියෙනවා ඉතින් මෙන්න මේ ක්ලොක් ටවර් එක තියෙන්නේ පාකිස්තාන් වල ඉතින් ඔන්න ඔය විදියට යාළුවනේ ක්ලොක් ටවර් එකත් ඔයාලා බලා ගන්න පුළුවන් ඇත්ත ජීවිතයේ තියෙන ක්ලොක් ටවර් එක වගේම ගේම් එකේ තියෙන ක්ලොක් ටවර් එක ඉතින් දෙකම එක හා සමානව තියෙනවා ඉතින් මෙන්න මේ ක්ලොක් ටවර් දෙකම යාළුවනේ වගේම ඉතින් අපි ඊළඟ ෆේසස් එක විදියට බලන්න යන්නේ
කැක්ටස් කියන ප්ලේසස් එක යාලුවනේ ඉතින් ඔයාලට මතක ඇති මෙන්න මේ ප්ලේසස් එක ඉතින් මෙන්න මේ පතොක් ගස් සෙට් එකත් එක්ක තියෙන ප්ලේසස් එක ඉතින් මේ ප්ලේසස් එකත් මාර්ම ගැම්මක් තියෙන ප්ලේසස් එක ඉතින් අන්නේ ප්ලේසස් එක යාලුවනේ ඇත්ත ජීවිතෙත් තියෙනවා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් සගුරෝ කැක්ටස් කියලා තමයි යාලුවනේ තියෙන මෙන්න මේක තියෙන්නේ ඇරිසෝනා වල ඉතින් ඉතින් යාලුවනේ අන්නේ ප්ලේසස් එක ලස්සටම ඩිසයින් කරලා තියෙනවා ඇත්ත ජීවිතේ වගේම ඉතින් ගේම් එකේ මැප් එකෙත් ඒකත් සුපිරිය තමයි ඒ වගේම අපි ඊළඟට බලන්න යන්නේ කවුන්සිල් හෝල් එක යාලුවනේ ඉතින් කලහාරි මැප් එකේ තියෙන සුපිරිම් ප්ලේසස් එකක් තමයි කවුන්සිල් හෝල් කියන්නේ. ඉතින් මෙතෙන්ට ගොඩක් යාළුවෝ බහිනවා ඉතින් මැප් එකේ. ඉතින් මෙන්න මේ ප්ලේසස් එක ඇත්ත ජීවිතේ තියෙනවා යාළුවනේ. මේකත් තියෙන්නේ ඉතින් ග්‍රීසියේ. ඉතින් මෙන්න මේ ප්ලේසස් එකේ නම තමයි යාළුවනේ ඇත්ත ජීවිතේ තියටර් ඔෆ් ඩයින්සස් කියලා තමයි ඉතින් මෙන්න මේකේ නම තියෙන්නේ. ඉතින් මෙන්න මේ ප්ලේසස් එකත් සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා ඇත්ත ජීවිතේ ප්ලේසස් එක වගේම මේ මැප් එකේ. ඉතින් ඔයාලට ඒ දෙකම බලා ගන්න පුළුවන්. ඉතින් ඒකක් ගැම්මක් තමයි. මාර්ම ලස්සනට ඩිසයින් කරලා තියෙනවා මේ ප්ලේසස් එක යාළුවනේ. ඊළඟට අපි බලන්න යන ප්ලේසස් එක තමයි මාන් පෝස්ට් එක. ඉතින් මේකත් ගොඩක් යාළුවෝ බහින ප්ලේස් එකක් මැප් එකේ. සුපිරිම් ප්ලේස් එකක් යාළුවනේ. ඉතින් මෙන්න මේ ප්ලේස් එකත් ඇත්ත ජීවිතේ තියෙනවා. මේක තියෙන්නේ අෆ්ගනිස්තාන් වල යාළුවනේ. ඉතින් බේස් ඔතන් අෆ්ගනිස්තාන් කියලා තමයි මේක ඇත්ත ජීවිතේ හඳුන්වන්නේ. ඉතින් මෙන්න මේ ප්ලේසස් එකක් යාළුවනේ සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා ඇත්ත ජීවිතේ ප්ලේසස් එක වගේම මෙන්න මේ ගේම් එකේ මැප් එකේ. ඉතින් මාරම ලස්සනයි ගැම්මටම ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේ ප්ලේසස් එකත් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ අපි ඊළඟට බලන්න යන ප්ලේසස් එක තමයි යාළුවනේ ඉතින් රෙෆිනරි. ඔයාලට මතක ඇති ඉතින් මෙන්න මේ ප්ලේසස් එකත් ගේම් එකේ කලහාරි මැප් එකේ මැද තියෙන මෙන්න මේ ප්ලේසස් එක සුපිරිම් ප්ලේසස් එකක්. ගොඩක් යාළුවෝ බහින ප්ලේසස් එකක්. ඉතින් මේකත් ඇත්ත ජීවිතේ තියෙනවා යාළුවනේ. ඉතින් මෙන්න මේ ප්ලේසස් එක ඇත්ත ජීවිතේ හඳුන්වන්නේ යාළුවනේ පැරගුණා රෙෆිනරි කම්ප්ලෙක්ස් කියලා තමයි ඉතින් මෙන්න මේක හඳුන්වන්නේ යාළුවනේ. ඉතින් මෙන්න මේක හදලා තියෙන 1949. ඉතින් සුපිරිම් ප්ලේසස් එකක් යාළුවනේ. ඉතින් මෙන්න මේකත් ඇත්ත ජීවිතේ තියෙන ප්ලේසස් එකට සමානව ඉතින් ගේම් එකේ මැප් එකේ ක්‍රියේට් කරලා තියෙනවා ලස්සනට මේක. ඉතින් ඔන්න ඔය ප්ලේසස් සෙට් එකම යාළුවනේ. ඉතින් ඇත්ත ජීවිතේ තියෙන ප්ලේසස් තමයි මේ මැප් එකට අරගෙන තියෙන්නේ. ඒවා පාදක කරගෙන තමයි මේ මැප් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඊට අමතරව මැප් එකේ තවත් ප්ලේසස් තියෙනවා. ඒ සමහර ප්ලේසස් යාළුවනේ ඇත්ත ජීවිතේ නැතුව මැප් ක්‍රියේටර්ස්ලා විසින්ම හදපු ප්ලේසස් මේ මැප් එකේ තියෙනවා. ඊට අමතරව තවත් මීට අමතරව ප්ලේසස් තියෙනවා. තවත් ඇත්ත ජීවිතේ තියෙන ප්ලේසස් මේ මැප් එකේ තියෙනවා. ඉතින් ඒකත් මතක් කරන්න ඕනේ. ඉතින් මම ඔයාලට ගෙනාවේ ගොඩක් යාළුවෝ කැමති ප්ලේසස් ටිකක් තමයි කලහාරි මැප් එකේ තියෙන. ඉතින් මම හිතනවා යාළුවන්ට අද වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. මොකද කලහාරි මැප් එකේ තියෙන දේවල් ඇත්ත ජීවිතේ ඔයාලට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එකත් ඕල් කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න. එහෙනම් යාළුවනේ මේ වගේ වීඩියෝෙන් ආයෙත් හමු වෙමු. අද වීඩියෝෙන් ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.